salvagabin. පාසල් වත්ත පිටුපස ඇති බිම් කොටසක අපේ පන්තියේ වගාබිම සකස් කර ඇත. සෑම සඳුදාකම උදෑසනින් පැමිණෙන සිසුහු එහි වල්පැල ගැලවීම පොහොර දැමීම සහ වතුර දැමීම ආදී කටයුතු කරති. එක් සඳුදාවක උදෑසන 6:30 පමණ වන විට පැමිණ සිටි අපි ගුරුතුමියද සමග වගා බිමට ගියෙමු. වෙනදා මීට වඩා ළමයි උදෙන්ම එනවනි. අද මොකද මේ ළමයි අඩු යැයි ගුරුතුමිය අපදේශ බලමින් පැවසුවාය. අනිත් අය දැන් එයි ටීචර් යැයි පවිත්‍රා කිව්වාය. එහෙම බැහැනි දරුවනේ පුංචි කාලේ ඉඳලම පුරුදු වෙන්න ඕනේ වෙලාවට වැඩ කරන්න. ඇඟ බේර ගන්න වැඩ කරලා හරියන්නේ නැහැ. වගකීමක් පැවරුවා නම් මේ දේ හරියට කරන්න ඕනේ ගුරුතුමිය කිව්වාය. අපේ වගාබිම පාත්‍ති තුනකින් සමන්විත ය. එක් පාත්‍තියක අඹ මිරිස්ද තවත් පාත්‍තියක බණ්ඩක්කාද අනෙක් පාත්‍තියේ වම්බටුද වගා කර ඇත. එදින පොහොර ගැනීමට තිබුණේ කවිතුටය. අපි පාස්තිවල වල්පැල ගලවමින් සිටියෙමු. කවිඳු හති දමමින් මාසරට පැමිණියේය. රැගෙන ආ බෑගයද බිම තැබුවේ. කවිඳු මොකද බය වෙලා වගේ මම ඔහු දෙස බලමින් විමසුවෙමි. අද මට පරක් වුණා ටීචර් බණී කියලා බයටම මට හීන් දාඩිය දැම්මා. කවිඳු කිව්වේ මම ඔහුගේ සිත සැනසුවෙමි. මිරිස් පාත්තියේ අමු මිරිස් පැලවල කරල් බිමට බර වී තිබෙනු දැකීම අප කාගේ සතුටට හේතු විය. මේ ළමයි ගොඩක් මහන්සි වුණානේ. ඒ නිසා තමයි පළදා මෙහෙම ලැබුණේ යයි ගුරුතුමිය මිරිස් කරල් අල්ලමින් පැවසුවාය. මේ ගමන ආදායමෙන් අපේ පන්තියට පොත් අල්මාරියක් ගන්න පුළුවන්. නේද ටීචර්? කාව්‍යා ගුරුතුමියගෙන් විමසුවා. කාව්‍යා ඒ ටිකට අහසේ මාලිගාත් හදලන්නේ යයි පැවසූ ගුරුතුමිය මේ පාර ආදායමෙන් නම් බැරි වෙයි ඒත් අපි උත්සාහ කරමුකෝ යයිද පැවසුවාය. කවීෂ සහ පසිඳු උස්සඩින් සිනාසි උස්සඩින් කතා කරනු ඇසි ගුරුතුමිය ඔවුන් සිටි බණ්ඩක්කා පාත්‍ය අසලට ගියා. ටීචර් මේ බණ්ඩක්කා කරල් තියෙන අත්ත පසිඳු කැඩුවා යයි කවීෂ කිව්වේ. මොකද පසිඳු උනේ ඇත්ත කියන පසිඳු කඳුළු පිරි දෙනතින් යුතුව ගුරුතුමිය දෙස බැලුවාය. පසිඳු පන්තියේ ඉන්න හොඳම ළමයෙක් නේ. කවරදාවත් කාටවත් අඹමල් රේණුවකවත් වරදක් කරන්නේ නැහැනේ. ඔයා දන්නවා මේක කැඩුවේ කවුද කියලා. ටීචර් පසිඳුව මුරුංගත්තේ තබමින් කීවා. මම නෙවෙයි ටීචර් කැඩුවේ, කවිෂයි මමයි මෙතන සෙල්ලම් කරා. එතකොට මගේ අත බණ්ඩක් කාත්තේ වැදිලා කැඩුනා. හොඳයි කවිෂ, වරදක් වුණත් ඇත්ත කියන එක තමයි වැදගත්. පසිඳුගේ අවංකකමට ගුරුතුමිය ප්‍රශංසා කළා. හොඳයි, මේ ටිකේ පුතේ තියෙනවා අපේ මෙන්න මේ කොටසේ ඔමේ ඉරියැදී නැත්තම් තද කළු පාටක් වෙන් තියෙන කොටස අපි බලමු. ටිකක් වල මම පොඩි කරා. හරි, පොඩි කරොත් අපිට පේන්නේ නැහැ නේද? ඔප් මේ ටික බලමු. හොඳයි, ඔයාලත් දැන් ටිකක් කියවන්න. කියවන ගමන් මෙන්න මේ ඉරියන්න පද පේලි බලමු නේද?
ඇඟ බේරා ගන්න. ඊට පස්සේ හීන්දාඩිය දැම්මා. හීන්දාඩිය දැම්මා. ඔව්. ඇඟ බේරා ගන්න වැඩ කරලා හරියන්නේ නැහැ. ඇඟ බේර ගන්න කියන්නේ මොකක්ද? වගකීමෙන් බේරි. ඔව් වගකීමෙන් බේරනවා. හීන්දාඩිය දැම්මා කියන්නේ මොකක්ද? දැඩිසේ බියට පත්වීම. ආ ටීච බණි කියලා බයටම මට හීන්දාඩිය දැම්මා. ඔව් බයට පත්වීම නේද? දැඩිසේ බයට පත්වීම. දැඩිසේ නැත්තම් ලොකු බයක් ඇතිවීම. පොඩි බයක් නෙවෙයි. ටිකක් ලොකු බයක්. හොඳයි. ආයිමත් බස් බලමු. මේ හරියට තියෙනවා. අහසේ මාලිගා හදලා මාලිගා හදලා අහසේ නවන සිහින මැවීම. ඔව් පුතේ ඉතු නවන සිහින මැවීම. ඉතු නවන සිහින. අඹ මල් දේනවා. කුඩා ප්‍රමාණයක් කියන්නේ පිරිච්ච වර්ණනා කිරීම. ඔව් මුරුංගාත්තේ තඹමින් කතා කරනවා කියන්නේ අවටනු පිරිස වර්ණනා කිරීම. ඔව් පමණට වඩා නේද වර්ණනා කරනවා. හොඳයි. ඉතින් මේ මුරුංගත්තේ තැබුවොත් වෙන්නේ ඒක කඩාගෙන බිඳර බිමට වැටෙනවනේ නේද? වර්ණනා කරාට වැඩක් නැහැ. ඒක එක ශනිකයකින් ඇති වෙලා යන්න පුළුවන්. නේද? අඹමල් රේණුවක් කියන පුතේ මේ අපිට රේණුවක් ඇහැටවත් පේන්නේ නැහැනේ. නේද? ඉතාම කුඩා ප්‍රමාණයක් කියන්නේ. ආසේ මාලිගා හදන්න බෑනේ නේද? ඔව් විනාශ වෙන එක කියන්නේ ඉතු වෙන්නේ නැහැ කවදාවත්. හරි. ඉතින් ওই විදිහට තමයි මේ ඡේදය ඔයාලා මේක අලව ගන්න ඕන. එහෙම නැත්නම් මේක ලියා ගන්න පුළුවන්. මේ පිටුවක් ඉඳ තියන්න වෙන පිටුවක් විතර යාවියෝ. පිටුවක් යාවි. හැබැයි ටිකක් පොඩි කරලා ගන්න වෙන්නේ නේද? පිටුවයි සුක්තක් තියන්න තව ටිකක් තියන්න. පිටුවකුයි තා ටිකකුයි. මාතෘකාව අපි ලියමු. මේවට පුතේ අපි කියන්නේ මොකක්ද? ඔව්. ඉංගිවැකි රුඩි. ඉංගිවැකි. ඔව් ඉංගිවැකි. මොනවද? ඉංගිවැකි. ඔව් රුඩි කියලා කියනවා. රුඩි අපි ලියන්නේ රුඩිය. ඔයාලා මාතෘකාව ලියා ගන්න. මහප්‍රාණ දයන් රූනි නැත්නම් ඉංගිවැකි. ඉංගිවැකි. ඒ කියන්නේ පුතේ මේ කියන දේවල් වල යටි අර්ථයක් තියෙනවා නේද? යටි අර්ථයක් තියෙනවා. නැත්නම් වෙනස් අදහසක් තියෙනවා. කියන දේ නෙවෙයි කියවෙන්නේ. ඒ තැන්වලදී යොදන විදිය අනුව මේක පොඩ්ඩක් වෙනස් වෙනවා නේද? ඒ වගේම මේවා ඉස්සර කතා කරන භාෂාවේ තමයි මේවා තිබිලා තියෙන්නේ. කථික භාෂාවේ නේද? ලිඛිත භාෂාවට වඩා කතා කරන ගම්බද පළාත්වල කතා කරනකොට මේ ඉංගිවැටි යොදා ගත්තා. ගොඩාක් ඉංගිවැටි යොදා ගත්තා. ඔයාලේ පරණ ටෙලි නාට්‍ය බැලුවොත් මේ ඉංගිවැටි නිතරම කියවෙනවා. නේද? අලුත් ඒවයි නම් නැහැ. පරණ ටෙලි නාට්‍යවල ඒවා කියන තාම. එතකොට ඒවා අර ගම්බද පළාත්වල කියවුණු දේවල්. ඉතින් අපි දැන් ඒවා රූඩි කියලා ඉගෙන ගන්නව නැත්නම් ඉංගිවැකි කියලා ඉගෙන ගන්න. හොඳයි. අපි ලියමු මේ තේරුම් නේද? රයිට්. පළවෙනි එක. ඇඟ බේරා ගන්නවා. ඇඟ
ඇග බේරා ගන්නවා කියන්නේ වගකීමෙන් බේරීම. right පාට් පැන්සලකින් කොටුවක් අඳින්න. දෙවැනිට හීන්දාඩිය දැමා. ඉංගි වැැකියයි ඒක තේරුමයි පාට දෙහැකින්ද ලියන්න ඕන? නෑ නෑ පැන්සලේ ලියන්න. කොටුවන්දිට පාට පැන්සල. දැඩිසේ බියට පත් වී. දැඩිසේ වියට පත්වීම. අයිඩ මේ කොටු ඇතුළේ තියෙනවා මෙතරින් තෝරල වල් ලියන්න හොඳේ
ඔය ටික ඔයාලා ඉතින් පාඩම් කරගන්න ඕන හතර වසරෙදිත් ඇති ටිකක් ඒ ටිකක් පාඩම් කරගන්න මම එක දාන්නම් එතකොට ඔයාලට නේද ඔය ඉතුරු ටික ලියා ගන්න පුළුවා හරි මම එක දාන්න පුතේ හරි කොහොමද ඒකේ තියෙනවා මේ ඔයාලට පැවරුමක් කරන්නත් තියෙනවා ඒ ටිකත් එක්ක මේ आत्मोपदेश आत्मोपदेश हतर वस्त्र आत्मोपदेश आत्मोपदेश සිංගල සමිතිය සෑම මාසයකම අවසාන සිකුරාදා පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. මෙවර සමිතියට මමද කතාවක් ඉදිරිපත් කරමි. ඒ ඔවදන් පිළිපැදීමේ වටිනාකම ම පිළිපඳවයි. සිසුහු නියමිත වේලාවට ප්‍රධාන ශාලාවට පැමිණියේ ආගම සීගිරීමෙන් අනතුරුව සමිතියේ වැඩ ආරම්භ කටයුතු ආරම්භ විය. සිසු කිහිප දෙනෙකුගේ කවි ගීත ගී ගායනාවලින් අනතුරුව මගේ කතා වාරේලමි සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ ඕදැන් පිළිපැදීමේ අගය පිළිබඳව කතාවක් ඉදිරිපත් කිරීමට අපි සියලු දෙනාම ඉගෙන ගන්නා කුඩා ළමයි කුඩා කාලයේ සිටම අප යහපත් දේ කිරීමට සිතාගත යුතුය
පාසලේදී උගන්වන දේ පිළිබඳව අවධානයෙන් සවන් දීම ඉතා වැදගත්. එදිනට નિયમિત ඉගෙනීමේ කටයුතු එදිනම කිරීම ඉතාම හොඳ දෙයක්. නිවසේදී කරගෙන ඒමට දෙන වැඩවද එදිනම නිම කළ යුතුය. එදිනට નિયમિત වැඩ කටයුතු එදින නොකළහොත් වැඩ ගොඩ ගැසෙනවා. වැඩ ගොඩ ගැසීම නිසා එකම වැඩක්වත් නිවැරදිව කරගන්න බැරි වෙනවා. අද කළ යුතු දේ හෙටට කල් නොදමන්න කියන්නේ ඒ නිසාය. වැඩිහිටියන් මෙන් නොව අප වයසට තරමට ගැළපෙන වැඩ කළ යුතු ඉගෙනීමේදී ගුරුවරුන්ගේ දෙමාපියන්ගේ අවවාදවලට කීකරු විය යුතුයි. එසේ නොමැතිව අකීකරුව අපට නොගැලපෙන වැඩ කිරීමෙන් පරිහානියට පත් වෙනවා. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න යයි කියමින් එයට ගැළපෙන බව මට හිතෙනවා. දැක දැවන ආතෝපදේශ දෙකක් අහුණා අපට නේ. එකක් තමයි අද කළ යුතු අද කළ යුතු දේ හෙටට කල් නොදමන්. අනිත් එක තමයි ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න. කුමන වැඩක් කිරීමට පෙර උවද අප සිතා බලා විමසා කටයුතු කළ යුතුයි. ඉගෙන ගැනීමේදීද අපේ අනාගතය ගැන සිතා කටයුතු කිරීම වැදගත් වෙනවා. සුදුසු කල සුදුසු තීරණ ගත යුතුයි. එවිට අනාගතයේදී පසුතැවීමට සිදුවන්නේ නැහැ. පණින්න පෙර සිතා බලනු යයි කියන්නේ එවන් අවස්ථාවලදී. බලයි. පණින්න පෙර සිතා බලනු. ඉගෙන ගන්නා අපට මිතුරු ඇසුර නැතුවම බෑ. මිතුරන් සමග සමගිව සිටිය යුතුයි. ඔවුන් සුහදව ඇසුරු කළ යුතුයි. යහළුවන් එකිනෙකා අතර බහින් බස් වීමේදී ඔවුනොවුන් සමගිව ලෙස කටයුතු කළ යුතුයි. එකිනෙකා අමනාප කිරීම නොකළ යුතුයි. ඇවිලෙන ගින්නට පිදුරු දමන්න එපායයි කියන්නේ ඒ නිසායි. එසේ කළහොත් සිදුවන්නේ අනර්ථයක්මය. පිදුරු දමන්න එපානේ. ඇවිලෙන ගින්නට පිදුරු දමන්න. එමෙම අප ඉගෙනගත් දේ සොර සතුරෙකුටවත් කිසිදාක ගන්න බෑ. අප ළඟ ඇති උපකරණ වස්තුව සොර සතුරන්ට ඕනෑම විටක ගත හැකි. එහෙත් අප ලබන ශිල්පය කවදාවත් සොර සතුරෙකුට ගන්න බෑ. ඒ කතාව ඇත්ත නේද පුතේ? ඒ නිසා හොඳින් අධ්‍යාපනය ලැබූ විට රැකවරණය ලැබෙන්නේ මතුවට පිහිටවන්නේ එයමයි. උගත මනා ශිල්පයමය මතු රැකලා යනුවෙන් පවසායත්තේ නිසායි. සොහිරු සොහිරියනි, මේ අවදාන හොඳින් වටහාගෙන කටයුතු කිරීමේ ජීවිතය ජය ගන්නට අදිස්ථාන කර ගනිමු. හයි, දැන් මේ තද කළු පාට අකුරින් තිබෙන දේවල් තමයි ආතෝපදේශ කියලා කියන්නේ. නේද? අද කළ යුතු දේ හෙටට කල් නොදමන්න. ඒ කියන්නේ වැඩ පරක්කු කරන්න එපා කියන එක. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න. ඒ කියන්නේ තමන්ට ප්‍රමාණයට වඩා කරන්න ඕන. ඔව්, තමන්ගේ ප්‍රමාණයට ගැළපෙන වැඩ නේද කරන්න කියන එක. නේ, ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න. පණින්න පෙර සිතා බලනු. යමක් කරන්න පෙර. යමක් කිරීමට පෙර. ඔව්, හොඳින් හොඳට සිතා බලන්න. ඇවිලෙන ගින්නට පිදුරු දමන්න එපා. ප්‍රශ්නයන් තව තවත් උග්‍ර කිරීමට කටයුතු නොකරන්න. ආ, ඔව්, ප්‍රශ්න තව තව වැඩි කරන්න වැඩ කරන්න එපා කියන එක තමයි ඒ කියන්නේ. නේද? උගත මනා ශිල්පයමයි මතු රැකෙන. ඒ කියන්නේ උගත් ශිල්පයම මතු ආරක්ෂාව සලස්සයි. ආ, උගා ඉගෙන ගන්නා දේ තමයි අපිට අනාගතේ. මතු කියන්නේ මෙතන අනාගතේ. අනාගතේදී ආරක්ෂාව ලැබෙන්නේ මේ ඉගෙන ගන්නා දේවල. ඉගෙන ගන්නා දේ නේද? ඒකනම් ඒ කතාව ඇත්ත නේද? එහෙනම් ඔයාලා මාතෘකාව ලියන්න මෙතන මෙන්න මේ තියෙන මාතෘකාව. ඔ ආතෝපදේශ. ආතෝපදේශ ක්‍රියාකාරකම පස්සේ කරන්න පුළුවන්. ඒකට ඉඩ දෙන්න ඕනේ නැහැ. හොඳද? පැවරුම් කරන්න ඉඩ දෙන්න එපා. ඔතන දැන් ඉංගි වැටි ඒක ලියල ඉවරන තැන ලියන ආතෝපදේශ. ආතෝපදේශ
ඊළඟට පුතේ මේ මේ ඡේදය ඡේදය ලියන්න අපි ඉඩ තියා ගන්න ඕනේ නේද එකක් ලොකු ඡේදයක් තියෙන්නේ නේද බලමු අපි පිටුවක් ඕ පිටුවක් ඒක තමයි පිටුවක් විතර යාවි කියලා හිතනවා ඕ පිටුවක් විතර යාවි නෑ ඉඳ තියන්න ඕන කියන්නේ බලමු දැන් අපිට ලියන්න වෙලා මදි නිසා ඊට පස්සේ ඡේදය ලියලා මේ ඡේදය print කරලා හරි අලවන්න ඔයාලා අලවලා ඊට පස්සේ මෙන්න මේ ටික ලියන්න තියෙන්නේ හොඳේ ඔය තේරු ටික පාඩම් කර ගන්නා ගම දැන් ලියා ගන්න ඕ දැන් ලියන්න අපිට වෙලා මදි පුතේ දැන් ලියන්න වෙලා මදි ඊට පස්සේ මෙන්න මේ පැවරුම තියෙන ඔයාලට කරන්න ඔන්න ඔය පැවරුම දැක්කද පැවරුම ඕ පස්සේ තමයි අපිට ඊළඟ පාඩම තමයි මේ උපමා කියන පාඩම උපමා හොඳද ඒ උපමා මේ ඒ පාඩම මම කියලා දෙන්නම් ඒක නැතුව බෑ WhatsApp දාන්නෑ මම ඒක මම කියලා දෙන්න හරි එහෙනම් දැන් ඔන්න වැඩ සිංහල වැඩ දෙකක් තියෙන අපිට අද කරන්න නේද අද දවස් හැතුලත ඔය වැඩ දෙක කරන්න සිංහල වැඩ හොඳද ඒ ටික මම දැම්මම දාන්නම් දැම්මට පස්සේ ඔයාලට මේ උදේ ඉඳලම ඔය වැඩේ කරන්න පටන් ගන්න පුළුවන් හරි එහෙනම් අපි විනාඩි 3ක් විතර ගියාට පස්සේ අපි එමු ගණිතයේ පාඩමට සූදානම් වෙන්න දැන් විනාඩි 3ක විවේකයක් දෙන්න නේ 3යි ඊට වඩා බැ ඔය නිදිමත කට්ටිය නිදිමත අරගෙන එන්න දැන්